කරනවා මේ 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 තියෙන මේ අමා දැන් මේ අලුත් අවුරුද්ද ළඟ එනවා ඔව් එතකොට දැන් මේ 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 පෝලිං වල මිනිස් හැමදේම මෙහෙම වෙලා දැන් මෙතන මේක කොයි හරියෙන්ද නිකන් සමතේකට පත් වෙන්නේ කියලා විශ්ව සම්මානිත හෙළ ජ්‍යොතිෂය USDW නාටක මහත්මයාත් එක්ක තමයි කතා කරන්නේ ආයිබන් ඔයගලන්ට මතක ඇති මාස 5කට ඉස්සෙල්ලා විමසිර මහත්මයා කිව්වා දේශපාලනයේ ලොකු වෙනසක් වෙනවා කියලා. ඔව්. එතකොට ඒ කියන්නේ කිව්වේ මාස 5කට ඉස්සෙල්ලා ගියා වුනේ. ඔව්. මේ වෙනකොට අපිට ඒක බලා ගන්න පුළුවන්. මොකද ඔබතුමා කිව්වේ මේ තරණ කොටස් එක්ක එකතු වෙලා මේක වෙනම දෙයක් හැදෙන්න පුළුවන්. මෙතන ලොකු වෙනසක් වෙනවා කියන එක. ඔව්. දැන් ඒක ඇත්ත වෙමින් පවතිනවා. පැහැදිලිවම යම් මට්ටමකට. යම් මට්ටමකට. එතකොට මේ මම අද දැනගන්න කැමතියි තව ඉදිරියට මොන වගේ දේවල්ද වෙන්න පුළුවන්. ඉදිරියට වෙන්න පුළුවන් දේවල් කියනකොට දැන් මම කියපු දේ තමයි මේ ආරම්භලා තියෙන්නේ ආරම්භයේ චූටි අඩුපාඩු කීපයක් තියෙනවා. මොකද තරුණ කොටස් විතරක් නෙමෙයි සියලුම අය පොඩි ළමයා ඉඳලාම මේක තත්තර දැන් පත් වෙලා තියෙනවා. මෙතන දැන් බිහිවියේ යුතුයි ප්‍රාදේශීය නායකයෝ. මේකට නායකත්වයක් ගත්ත කෙනෙක් නැහනේ. එදිනදා ඉන්න සාමාන්‍ය ජනතාව මේකට බැස්සා. මේක තමයි වෙන්න ඕනේ. දැන් මේක ඇතුලෙන් බිහි වෙන්න ඕන අර අර එක්කෙනාගෙන දේශරණ කුමාර එක්කෙනෙනේ දේශරණ කුමාර ඉන්නවා ලංකාවේ ඕන තරම් අන්නේ මෙතෙන්දී නායකත්වය ගන්නවා යම් මට්ටමකින් යම් මට්ටමකින් පක්ෂ ભેදෙන් තොරව ජාතිය ගැන හිතලා මහපොළොව වෙන ලක්බිම ගැන හිතලා ජාතියකුත් සිංහල විතරක් නෙමෙයි අපේ සිංහල දෙමළ මුස්ලිම් ඔවාගේ සියලුම අය ගැන හිතලා ලංකාවාසීන් ගැන කෙටින්ම ලංකා ලාංකිකයන් ගැන හිතලා ප්‍රබල පියවරක් ගන්න පුළුවන් නායකත්වයක් දැන් බිහි වෙනවා ඒ බිහිවීම මම හිතනවා මේ නුදුරව නායකකෙදීම එනවා ඒන්න මේ වෙලාවේ වෙනම නායකත්වයකට යන්න විදිහක් නැහැ මොකද මේ රට බාර දීලා තියෙනවා ලක්ෂ 69ක් දීලා තව අවුරුදු ගානකට අතින් 54ක් දීලා තියෙනවා මේ 54යි මේ 69යි ගත්තේ මේ 69 ගත්ත පුද්දලයා විතරක්ම තියෙන අර පොඩ්ඩක් මේ පවුලට ඇදපුකමක් වාගේ තමයි තියෙන්නේ නැත්තම් ඒ පුද්දලයා හොඳයි අදටත් මම විශ්වාස කරන්න හැටියෙත් නා නායකත්වයට සුසුකන් යම් මට්ටමකින් තියෙනවා එච්චරවත් සුසු කෙනෙක් නැත්තරම වෙන නේද එතකොට මෙයාගේ නායකත්වය මෙදිපිටික ගෙනියන්න ඕනේ. රටේ ජනතාවටවත් දැන් තියෙන ප්‍රශ්නේ දැන් මෙතනින්ම කාටද මේක දෙන්නේ කියන දෙන්න කෙනෙක් නැහැ. දෙන්න කෙනෙක් නැහැ. මේ පාටවල 3-4ම හරියන්නේ ව නෙමෙයි. දැන් මිනිස්සු මේක කියනවානේ. මේ 225 එපා කියලා කියනවානේ. ওই 225 අතරත් ඉන්නවා සාමාන්‍යයෙන් 15 20ක් හොයාගන්න යම් මට්ටමකට. ඒ 15 20 එන්න ඕන මෙතෙන්ට. ඒ අරෙන්ට පිටස්තරින් එන්න ඕන. කියන්නේ විද්වත් වුණ ආයතන ගන්න පුළුවන් සාමාන්‍ය. මේකට මම හොඳ උදාහරණයක් කියන්නම්. කිස්තුවර්ස 67111 ප්‍රසිද්ධ කතා තියෙන යසලාල යස සුභසායස සුභසායස ගැන දන්නන කවුරුත් ආයි අලුතෙන් කියා දෙන්න ඕනේ නැහැ ඔය යසලාල අදරුව මේ මේ දැන් ඉන්න නායකයන්ට සාමාන්‍යයෙන් කිට්ටුයි නිකන් විහිළුකාරු කියන දේවල් කරන දේවල් කිසිම අවක් ඉවබ්බවක් නැතුව කතා කරන කෙනෙක් යසලාල තමයි අර දොරටුපාලයට සුබට දුන්නා නායක මේ රාජ්‍ය එයා ගත්තා මොහොතකට දුන්නේ ඌ මේව මරලා ගත්තා hina unai කියලා රජුක ඉස්සරහට දුරුපාලය එනවා නේද කියලා බෙල්ලකෝ. එතකොට අවුරුදු දෙකක් මට මතකේ නිවැරදි නම් 65-67 සුබ රජකලා. එතකොට දුරුපාලයේ රාජ්‍යත්වයට පත් වෙනවා කියන්නේ සාමාන්‍ය දෙයක්. විශ්වාස කරන්න පුළුවන්ද? දුරුපාලය කියන්නේ මොන දැනුමක් තියෙන මිනිහෙක්ද? ඈ නිකම් නිකන් සුබ කෙනෙක් ඈ. එතකොට සිවුරු නායකයෙකුත් නෙමෙයි. එතකොට එයා අවුරුදු දෙකක් කළා. අන්න ඒ තැනදී තමයි රට හරි පැත්තට ආයේ කොතෙන්ද? වසම රජු වගේ. වසම රජු වගේ නම් කට කතාවක් එහෙම නැත්නම් අර ගම් මදහැලක් තියෙන එක සත්‍යක් කියනකට ඒක ලිඛිතව හොයාගන්න අමාරුයි නැත්තේත් නෑ මාවන්තෙත් අම්මටමකින් දේරා මයිලුන්ගේ යමණිය ගත්ත කියලා මේසිය කරගත්ත කියලා ඒ කියන්නේ සුබ රජුරන් මේක හොඳ අවස්ථාව මේකට මම විශේෂයෙන් ගැලපෙනවා සුබ රජුරන් රජ කරන කාලේ මේ ජෝසත්නියක් කිව්වා වසම කියලා කෙනෙක් ඊළඟට රජ වෙනවා කියලා අර කැප්පටි පොළගේ නේද ඇහැලි පොළට කාලේ ඇහැල ගස්කපු වාගේ වසමල ඔක්කොම නැති කළා කවුද සුබ නැති කළාට පුරෝහිතයා ගෙදරම ඉන්න වැඩකාරයා උගෙනමත් පසුබ මේකත් මරයි කියලා අර නැන්දම්මට කියන්නේ නෑදාකමට නැන්දා වෙනවා මේ හිතුණා අර කතාවක් තියෙන ගම්බර කතාවක් තියෙන කට කතාවක් බුලත්තිර පුරෝහිතයාගේ බුලත්තිර ඉන්නේ මෙයාක පස්සෙන් යන මිනිහානේ සේවකයානේ හුණු නැතුව දුන්නලු ඒතකොට අපිට හැරලා එනවනේ මේක කියාගන්න විදිහක් නෑ ඒතකොට හුණු ගෙනියන්න අපිට ආවා වසම කියන කොල්ලා ඒ වෙලාවේ අර පුරෝහිතයාගේ නෝන කොහොම යන්න එපාද උඹට මෝ මරනවා ඔක්කොම වසමල මරන්න අද තීරණය කරලා දෙනවා බත් අහුවෙන අය පැන කැලේ කැලේ පැනලා ගත්තා සත්‍ය වුණා වසම රජ වුණා රජ වෙලා
කිස්සොත් 65 ඉඳලා මගේ මතකයේ නිවැරදි නම් කිස්සොත් 111 වෙනවා අවුරුදු 44 රජ කළා එදා තමයි ලංකාව ඉහළටම ආවේ ඉහළටම ආවා ඒ වැඩි ප්‍රසිද්ධ නැහැ බොහොම කෙටියෙන් තමයි මහාංශයම තියෙන්නේ මේකට හොඳම උදාහරණය තමයි මුළු යාපනයේම එයාගේ පාලනය අරගෙන කරගත්ත වෙන රජ කෙනෙක් එකල් හිටියේ නැහැ යාපනයේ එදා කිව්වේ නාගදීප නම් නකදිව නාගදීපේ වට අද සාක්ෂි තියෙනවා මොකද්ද වල්ලිපුරම් බුදුපිළිමේ අද තියෙන එක සියමේ වෙන තන තායිලන්තයේ ගරුණ්ඩ පාසාන විහාරය තම්පත් කියලා දෙන එක නේද හෙන්රි බ්ලේක් කියන ආණ්ඩුකාරයා තෑග්ගක් දුන්නා මේ බුදුපිළිමේ මේක සුවිශේෂයක් මේක අර ගරුණ්ඩ පාසානයක් මේක රෑදවල් දෙකෙන් මේ දිස්න ගන්නවා අර පොස්පරස් තියෙනවා රෑට දිලිසෙන්නේ අනේ බුදුම දෙයක් අඩියට අකුස බුදුපිළිමේ හෙන්රි බ්ලේක් දුන්නා 1916 දී තායිවාන් හිටපු කියන්නේ සිය මීට රජුරන්ට හතරවෙනි රාමට එහි අදක් තියෙනවා එතකොට ඒ බුදුපිළිමේ එතන දැම්පත් කියලා වසම රජු එතකොට එහෙත් බෞද්ධ කලයි ඒ තත්ත්වෙ තිබුණා ඊට ඉස්සෙල්ලා අවුරුදු ගානක්ම මුළු රටම එක සේසක් කරපු සාමාන්‍ය රජ පවුලක නෙමෙයි දැන් පැහැදිලි වෙලාට කිසිම රජ පවුලක් නෙමෙයි මොකද්ද අර පුරোহিতයයි සේවකයා එතකොට අන්න බලන්න ඊට පස්සේ යාගේ පුතා මට මතකයි වංකනාසික 30 අවුරුදු දෙකයි ඊට පස්සේ ගජබා ඔයගොල්ලෝ දන්නවා ගජබාට කතාවක් තියෙන එකත් කට කතාවක් තියෙනවා මේ දෙමළිච්චේ ඉන්නේ දෙමළිච්චේ කුරුළු ජාතිය අපෙන් සොලින් අරංගිය මිනිස්සු ටික අපිට අරංගවලු අඩුපාඩුවට උන්ගෙන නැහැ කියලා කතාවක් තියෙනවා එතකොට බලන්න ගජබා කියන්නේ අර මුද දෙබෑ කරන් ගියා කියලා කියන්නේ ඒතරම් බලවත් වුණා ඒ බලේ ආයේ කොහෙන්ද රජපෞලකින් නෙමෙයි සාමාන්‍ය මිනිස්සු ඒතකොට පරාක්‍රම රාජ්‍යර ගැන මහා විශාලට කතා කරන මිනිස්සු පරාක්‍රම රාජ්‍ය ගැන ප්‍රාන්ත රාජ්‍යගේ නායකයෙක් එතකොට ඒ වාගේ අපේ රටේ ඉන්නවා මේකට සුදුසු පුජ්‍යලයෝ ඒ සුදුසු පුජ්‍යලයා නායකත්වයට එනවා මේක එක නායකෙක් වෙන්න බෑ ඒ කියන්නේ මේක ග්‍රහ පීඨීමත් එක්ක වෙන දෙයක් පැහැදිලිව පැහැදිලිව ඒ කියන්නේ අරගල ඉස්මතු වෙලා මෙතෙන්ට අනිවාර්යෙන් එන්න ඕනේ එන්න ඕනේ මේක ඇතුලේ ඉන්නේ නැත්නම් ඉදා කියනකොටත් මම කිව්වා මේක ඇතුලේ ඉන්නේ නැත්නම් අම්මට්ටමකින් ඒ කියලා මේක ඇතුලේ ඉන්නවන සාමාන්‍යයෙන් පොඩ්ඩක් හරි හැංගීමක් තියෙනයි කියන්නේ ජාතිය ගැන රට ගැන මේ තමන් උපම් බිම ගැන පුංචි හැංගීම් තියෙනයි ඉන්නව නැත්තේ නැහැ නේ මේදී ඔය මංකොල්ලකාරින්ට නැහැ මංකොල්ලකාරින්ට තියෙන බලය ගැත්තයන් පස්සේ ගෙලින්ම ඒගොල්ලන්ගේ අයිතිවාසිකමක් තියෙනවා ඒ අයිතිවාසිකම ඇතුලේ ඉඳගෙන ස්විස් බැංකුවේ account දාන ඒක හැබැයි දැන් අන්න ඉලි වෙලා තියෙනවා ඔක ඉස්සරත් මිනිස්සු දැනගෙන හිටියනේ දැනගත්තර ඔවා ඉස්මතු වෙලා ආවේ නැහැ දැන් පුංචි සාමාන්‍ය ගමේ ගෑනු කෙනා ඉඳලා සියලුම දෙනාට මෙන්න මේ තත්ත්වයත් පෙන්වලා තියෙනවා මේ තත්ත්වෙදි ඒතර මේකට යන්න හුඟක් හේතු වුණා කියන්න පුළුවන් මේවට එන්න ක්‍රමයක් තියෙනවා දැන් අපි මෙහෙම කරලා ගහලා මදුරෙක් මරුවොත් නිකන් සාමාන්‍ය සුභාධර්මයේ සිරිත මම මේ කියන්නේ සුභාධර්මයේ මම අදහන්නේ සුභාධර්මයේ සිරිත මේ මදුරත් ඇයි සුභාධර්මයටයි චටස් කියලා ගහන්න අපිට හරි ලේසුනට මේකත් account එකේ වැටෙනවා අර Google account එකේ අපි SMS එකක් 724 වැටෙනවා වගේ ඒ මොහොතම එහෙ වැටෙනවා ඒතර ඕක හැම ආගමකම කියන යම් මට්ටමකින් බුද්ධ ආගම ඉතාම පැහැදිලිව බුදුන් වහන්සේ මේක දේශනා කරලා දුන්නා ඒතර විනාත්ති කියනවා සරදාරි දෙයනාසේ කැමත්ත කියලා ඒකත් මේකම තමයි එතකොට බුදුන් වහන්සේම ඉතත් පැහැදිලිව දේශනා කරලා තිනවා මේ 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 தත්ත්වය යන්න බෑ යන්න පා කියලා. ඒ අනුව දැන් මේ මේක ඇතුලේ නායකත්වයක් හැදෙන්න ඕනේ. ඒ හැදිලා ඊළඟ අවස්ථාව සමහර 2025-24 වෙන්න පුළුවන්. ඒ අවස්ථාව එනකොට මේ කොළ පාට, නිල් පාට, රතු පාට කියනවා නැති වෙන්න ඕනේ. ඒක පේනවා. මොකද ඉතිහාසයේ පළවෙනි වතාවට නම් මේ වගේ දෙයක් වෙලා නෑ. පැහැදිලිව මම ඔයාලට කිව්වා ඊට ඉස්සෙල්ලා වෙලා වෙච්ච අවස්ථාවක් තිබුණා. ඒකත් තමයි වසපරජුරෙන් කාලේ. වසපරජුරෙන් කියනවා මීටත් වඩා පල්ලි හැටනවා. අනිත් එක පරක්කම් බහරජුරෙන් තමයි ලොකුම සාගතයක් ඇතුළු. ඒ සාගතයක මැඩගෙන ඉහළටම ගියා. අනේකට වෙන රටවලින් අල්ලගෙන තියෙනවානේ. පරක්කම් බහරජු. ඒතර ගුයිතන් දිනු කළා. අර වතුර බිඳුවක් මූදට යන්නේ නැහැ කිව්වෙත් ඒ තත්ත්වෙට. ඒතකොට ඒ වගේ තවත් ඇයි ඉඳලා තියෙනවා. දැන් හොඳම උදාහරණය තමයි පහලින්ම ආපු කෙනා තමයි වසම රජු. වසම රජු කියන්නේ සේවකෙක්. අමතිවරයෙකුගේ ගෙදර වැඩ කරපු සේවකයා. ඉහළ තැනක් තියෙච්ච කෙනෙක් නේ. වසම රජුරන්ට පස්සේ මේ එන පළවෙනි එක තමයි. බොහෝ විටම මට ඉතිහාසයේ තව තවත් ඔය වගේ අස්පල් තියෙනවා. දැන් වසම ගජබා ඔය දෙන්න ගන්න ප්‍රසිද්ධ වෙනකොට අනිත් එක්ක නේ මහපරකුම්බා කියලා මිනිස්සු හරියට කියන්නේ මහපරකුම් කියන්නේ සාමාන්‍ය කෙනෙක් සාමාන්‍ය කෙනෙක් මහරජ වංශිකයෙක් නෙමෙයි ප්‍රාදේශීය පාලකයෙක් විපදෙක් ඈ ඒගොල්ලෝ රජ කුලය නෙමෙයි ඒතකොට පුදුම විදියට මේක එහෙම කෙනෙක් වුණා මේකට ඉන්න මේක ඉතින් මම කියන්නේ ඉතින් පහත් පන්තියේ කෙනෙක් නෙමෙයි හොඳ වැදගත් හොඳ හැඟීම් තියෙන සාමාන්‍ය ජනතාව ඉන්නවා ඒක වලව බලපු හරියන්නේ නැහැ මේ මෙතෙන්දී ජනතාව මොන වගේද ඇසෙන්නේ ජනතාවට හැසිරෙන්න ක්‍රමයක් නැති මෙතන නායකත්වයක් නැති නිසා ඔයා එක නායකත්වයක් නැතුව තමයි යන්නේ යන්නේ එතකොට මේකට ඒ තැන්වලින් නායකත්වය ගන්න පුළුවන් ඇයි ඉන්නවා ඒ විදිහට නායකත්වය අරගෙන ඊළඟ අවස්ථාවට මුහුණ දෙන්න ලැස්ති වෙනවා මේගොල්ලන්ට කියලා දැන් කරගන්න දෙන්නේ අර පරිවාසහාරයේ ඔය කියන ආණ්ඩුවකින් මේ තත්ත්වය පොඩි වෙනසක් කරගන්න පුළුවන් අපට අවස්ථාවක් වෙනකව අවුරුදු දෙකකින් දෙකකම අරගෙන
ඒ දෙක දෙක හමාරන දැන් ගොඩ නැහැ මේ ගොඩ නැගුණ මේක තමයි මම එදා කිව්වන්න ඕකටම මේක පැහැදිලිවම තියෙනවා මේ සබහා ධර්මයේ කියනවා මේක එදා මෙදා තුර කියනවා මොකද්ද ඔන්න අනමස්ස තරම් අපේහාට වැටෙන්න දෙන්නේ නැහැ ජය ශ්‍රී මහ බෝධි හාමුදුරුව එතකොට ශ්‍රී දන්ත දාසුන් වහන්සේ බාත්‍රා දාසුන් වහන්සේ තවත් ජෝනියක් මේ දාතුන් වහන්සේලා ඉන්න මහසැයි මේවා ආරක්ෂා වෙන්න කාටවත් නැති කරන්න බෑ ඒගොල්ලෝ ඒවා දන්නේ නැහැ ඒගොල්ලෝ ඒවා විශ්වාස කරන්නේ නැහැ තේරෙනවද මේ ඔය ඉන්න නායකින්ට ඒවා ලොකු දෙයක් නෑ බොරුවට ගිහිල්ලා මල් පූජා කරනවා නෑ ලෝකයට පෙන්වන්නද මේ අර සම්දර්ශන පවත්වන්න එතකොට ඒගොල්ලන්ට දැන් දැනේ දැන් දැනෙන්න ඕනේ දැන් දැනিলা තියෙනවා මෙන්න මේ පැත්තට අපි යන්න ඕනේ කියලා දැන් ඒගොල්ලන්ට එන්න බෑ ඒගොල්ලන්ට එන්න බෑ කියන්නේ ඒගොල්ලෝ මොනවා කළත් දැන් පිළිගන්නේ නැහැ මිනිස්සු නෑ අලුත් අවුරුද්ද ළඟ එනවා ඔව් එතකොට දැන් මේ 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 පෝලිං වල මිනිස්සු හැමදේම මෙහෙම වෙලා දැන් මෙතන මේක කොයි හරියෙන්ද නිකන් සමතේකට පත් වෙන්නේ කියලා සමතේකට පත් වෙන්න දැනට තියෙන එකම ක්‍රමයනේ මේ රජයේ මාර්ගයම මේක ගන්නද අපි රටේ මිනිස්සු කෑ ගැහුවට ඒගොල්ලන්ට කියලා මේක කරන්න බෑනේ. එතකොට මේ රජයේ අංශ යම් මට්ටමක ස්ථාවර වෙන්න ඕනේ. ඒ ස්ථාවර වෙන්න නම් ඔය කියන ඔය කළු පාට කොළ පාට එන්නේ නැහැ. මේ දුඹුරු පාට රජ වෙයි කියලා. නිල් පාට එන්නේ නැහැ දුඹුරු පාට රජ කරන්න. එහෙම නැතුව සමහර අයගේ මතයක් තියෙනවා මේක මේ 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 කිසිම පාලකයකට දෙන්නද වෙන රටකට දීලා දැම්මනම් හොඳයි. ඒ ටික නේ ඔය ටික වෙන ඉබේ වෙනවා මේ මේ යන තත්ත්වෙන් ගියාන. මේ කරලා නැති වුණා ඇති උනේ නැත්නම් ඒ ටිකම තමයි දැන් රට වේගෙන යනවා නේද? ඔය හකක් ගන්න මේ සිල් ගන්න අය එක කරනවා දැන් රටින් යම් මට්ටමකින් සිද්ධ වෙලා තියෙනවා ඒකිනුත් බේරෙන්න ඕන ඒකිනුත් බේරෙන්නම් මේ ආවේ අංක 1 මේකේ අංක 1 අංක 2 අංක 3 කියලා අදීරවල තියෙනවානේ ඒ අදීරවල වලදී නායකත්ව ගොඩක් එන්න ඕනේ ඒ ප්‍රදේශයේ වාගේ වියකි වා නායකයා මෙයාගේ ඉරේක මම නායකයා කියලා එක්කෙනෙක් නෙමෙයි ඒ වගේ නායකත්ව මණ්ඩලයක් ඕනේ මම මේ කියන්නේ කටිවචනෙන් කියන්නේ මේක නීත්‍යානුකූල වෙන්න පස්සේ පුළුවන් දැන් ඕන කරන්නේ අර අලි රංචු කර නායකෙක් වුණා වගේ ඒ රංචු වලට නායකෙක් වුණා. අන්නේ නායකත්වය අරගෙන බුද්ධිමත්තු, විද්වත්තු, වැඩෙන නොවන තියෙන අය. සාමාන්‍යයෙන් මහ උගතුන එන්න පුළුවන්. වැඩෙන නොවන අය ඒ අය අරගෙන මේක හදා ගන්න ඕන. හදුවොත් නායකත්වයේ විතරක් නෙමෙයි එක නායකයෙක් බුහියෙත් නැහැ බෑ. ඒක අර නීති හැටියට අහවලා රාජ්‍ය නායකය කියලා එයි. මේ ඔක්කොම නායකයෝ. ඔක්කොම නායකයන් මේ දැන් තියෙනකම එන්නේ නැහැ එතකොට. දැන් මේක තියෙන මම කියන්නේ වනිතය ඔක්කොම එහෙ කියන්නේ බෑ. හොඳ කලක් රටට වෙයි. පැහැදිලි. පැහැදිලි වෙනවා මට අවුරුදු කීපයක් යනවා දැන් මේ තියෙන තත්ත්වෙන් නීතිමය රාමුව ඇතුළේ තව අවුරුදු දෙකක් තුනක් ඉන්න පැය ඒ දෙක තුනද මේගොල්ලන්ගේ මාර්ගෙම තමයි පොඩ්ඩක් ගොට්ට එන්න පුළුවන් හුස්ම ගන්න පුළුවන් මට මෙතෙන්ට ඉරලා තියෙන මෙතෙන්ට එන්න දැන් මෙතෙන්ට මම අගිවත් හුස්ම ගන්න බැරුවේ කියලා මිනිස්සු බයත් තියෙනවා නේ ඒක ආයි මෙතෙන්ට වක් ගන්න මෙතන ඉඳලා ගොඩ දාගන්න පුළුවන් ඕක තමයි මට කියන්නේ